අද අපේ පාලි පන්තියට සහභාගි වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාලි භාෂාව තරණ දෙවෙනි පොතේ 71 වෙනි පිටුවේ වාක්‍ය පහක් පහුගිය පාඩමේදී ඉගෙන ගත්තා. අද 6 වෙනි වාක්‍යය නම් ලියාගන්න. එහි හැසිරෙන ඒ පැවිද්දා දැක. එහි හැසිරෙන ඒ පැවිද්දා දැක නගරවැසියෝ කලබලව තමන්ගේ රජුට ඒ පුවත දැන්වූහ. එහි හැසිරෙන ඒ පැවිද්දා දැක. තත්ත චරන්තං තං පබ්බජිතං දිස්වා. නගර වැසියෝ නාගරිකා නාගරිකා කියන්නේ තද්දිත පදයක්. කලබලව සංකුබිත්වා තමන්ගේ රජුට ඒ පුවත දැන්වූහ. අත්තනෝ රඤ්ඤෝ තං පවත්තිං. ආරෝචේසුන් නාගරිකා තං පවත්තිං ආරෝචේසුන් තත්ත චරන්තං එහි හැසිරෙන තං පබ්බජිතං දිස්වා ඒ පැවිද්දා දැක නාගරිකා නුවර වැසියෝ සංකුබිත්වා කලබල වී අත්තනෝ රඤ්ඤෝ තමන්ගේ රජුට තං පවත්තිං ඒ පුවත ආරෝචේසුන් දැන්වූහ. හත්වෙනි වාක්‍යයේ මගධාධිපති බිම්බිසාර මහරජතුමා මගධාධිපති බිම්බිසාර මහරජතුමා එතුමන් වෙත පැමිණ තමාහා රාජ්‍ය සම්පත් අනුභව කෙරේවායි ඉල්වීය. මගධාධිපති බිම්බිසාර මහරජතුමා මාගධෝ කියන්නේ තද්දිත පදයක්. මගධේ වාසය කරන එක්කනයි, මගධේ අධිපතියයි, මගධේ උපන් එක්කනාට කියන මාගධෝ. බිම්බිසාරෝ මහරජා.
මාගධෝ බිම්බිසාරෝ මහරජා එතුමන් වෙත පැමිණ තස්ස සමීපං ආගන්ත්වා තමාහා රාජ්‍ය සම්පත් අනුභව කෙරේවායි අත්තනා සද්දින් තමා සමග රාජ්‍ය සම්පත්තින් අනුභව කෙරේවායි බුඤ්ජතුති මුඤ්ජතුති යාචි යාචි ඉල්ලියේ මාගදෝ බිම්බිසාරෝ මහරජා තස්ස සමීපං ආගන්ත්වා අත්තනා සද්ධින් රාජ්‍ය සම්පත්තින් බුඤ්ජතුති යාචි මාගදෝ මගදාධිපති බිම්බිසාරෝ මහරජා බිම්බිසාර මහරජතුමා තස්ස සමීපං ආගන්ත්වා ඔහු සමීපේට අවුත් අත්තනා සද්ධින් තමා සමග රාජ්‍ය සම්පත්තින් රාජ්‍ය සම්පත් බුඤ්ජතුති අනුභව කෙරේවායි යාචි ඉල්විය අටවෙනි වාක්‍යයේ එතුමා නේරංජරා නදී තීරේහි එතුමා නේරංජරා නදී තීරේහි රිදී තහඩුවක් වැනි වැලි තලාවක් ඇති. රිදී තහඩුවක් වැනි වැලි තලාවක් ඇති උරු වේලා පෙදෙසෙයි. උරු වේලා පෙදෙසෙහි සිත්කළු වනරොදක සිත්කළු වනරොදක සයවසක් විසීය. එතුමා වනරොදක සයවසක් විසීය. එතුමා කියන එක සෝ හෙතෙම එතුමා නේරංජරා නදී තීරේහි නේරංජරා නදී තීරේ සත්තම විභත්තිය නේරංජරා නදී තීරේ රිදී තහඩුවක් වැනි වැලි තලාවක් ඇති රජත පට්ට පට්ට කියන්නේ වස්ත්‍රය රජත පට්ට රිදී තහඩුව රිදී තහඩුවක් රජත පට්ට සදිසේ රජත පට්ට සදිසේ රිදී තහඩුවක් වැනි වැලි තලාවක් ඇති වාලුකා තලේ වාලුකා තලේ වැලි තලාවක් ඇති උරුවේලා පෙදෙසේ උරුවේලා පදේසේ උරුවේලා පදේසේ සිත්කළු වනරොදක රමණීයේ වනසණ්ඩේ රමණීයේ වනසණ්ඩේ සිත්කළු වනරොදක සයවසක් විසීය චබ්බස්සානි
වස්සානි වර්ෂ ච කියන්නේ 6. වර්ෂ 6ක් විහාසි වාසය කළේය. සෝ විහාසි. සෝ නීරංජරා නදී තීරේ රජතපට්ට හදිසේ වාලුකා තලේ උරුවේලා ප්‍රදේශේ රමණීයේ වනසණ්ඩේ චබ්බස්සානි විහාසි. සෝ හෙතෙම නීරංජරා නදී තීරේ නීරංජරා ගංගියුරේ රජතපට්ට සදිසේ රිදී තහඩුවක් වැනි වාලුකා තලේ වැලි තලාවක් ඇති උරුවේලා ප්‍රදේශේ උරුවෙල් ප්‍රදේශේ රමණීයේ වනසණ්ඩේ සිත්කලු වන ලැබක වන රොදක චබ්බස්සානි වර්ෂායක් මුළුල්ලේ විහාසි වාසය කළසේ. නවවෙනි වාක්‍ය පෙර කල අනුරාධපුරය. පෙර කල අනුරාධපුරයේ ධ්වජ පතාක වලින්ද ධ්වජ පතාක වලින්ද නානා වර්ණ වස්ත්‍රයෙන්ද නානාවර්ණ වස්ත්‍රයෙන්ද සරසා වීතීන්හි සරසා සරසා වීතීන්හි පංචවර්ණ පුෂ්පයන් පංචවර්ණ පුෂ්පයන් විසුරුවා අවුරුදු පතා දළදා පූජාව පවත්වන ලදී. පවත්වන ලදී කිව්වම කර්මකාරක වාක්‍යයක්. පෙර කල කියන එක පුරා අතීතයේ කියන්න පුළුවන්. අනුරාධපුරය තමයි සරසන අනුරාධපුරම්. පුරා අනුරාධපුරම් ධ්වජ පතාක වලින්ද නානා වර්ණ වස්ත්‍රයෙන්ද සරසා. ධජ කියන්නේ හතරැස් කොඩි. ධජ පතාක කියන්නේ තුන් හුලස් කොඩි. ධජ පතාක වලින් ධජ පතාකාහි ධජ පතාකාහි නානාවර්ණ වස්ත්‍රයෙන්ද නානාවන්න වත්තේ හිච නානාවන්න වත්තේ හිච සරසා අලංකරිත්වා අලංකාරිත්වා වීතීනි පංචවර්ණ පුෂ්පයන් විසුරුවා වීතිසු පංචවර්ණ පුප්පානි පංචවර්ණ පුප්පානි පංචවර්ණ පුප්පානි විසුරුවා ඕකිරාපෙත්වා ඕකිරාපෙත්වා අවුරුදු පතා අනුවස්සං
අනුවස්සං දළදා පූජාව පවත්වන ලදී. දාඨා පූජා, දන්ත ධාතු පූජා, පවත්තිතා පුරා පෙර කල අනුරාධපුරං අනුරාධපුරය දජපතාකි දොජලින් හා පතාකවලින් දොජපතාකවලින් ද නානා වන්න වත්තේ හිච නා නොයෙක් වර්ණ ඇති වස්ත්‍රවලින්ද අලංකරිත්වා සරසා වීතිසු වීදිවල පංචවන්න පුප්පානි ඕකිරාපිත්වා පස්වනක් මල් විසුරුවා අනුවස්සං වසරක් පාසා දාඨා පූජා පවත්තිතා දළදා පූජාව පවත්වන ලදී. දහවෙනි වාක්‍යයේ ඒ උත්සවේදී නානාලංකාරයෙන් නානාලංකාරයෙන් සැරසූ ඇත්රජකු විසින් සත්‍රුවන් කරඬුවක තැබූ දළදාව උසුලාගෙන යන ලදී. ඒ උත්සවේදී තස්මින් උත්සවේ නානාලංකාරයෙන් සැරසූ ඇත්රජු විසින් නානා ලංකාරේහි කාරේන අලංකතේන හත්ති රාජේන ඇත්රජක විසින් සත්‍රුවන් කරඬුවක තැබූ දළදාව සත්තරතන කරණ්ඩකේන කරණ්ඩකේ ඨපිතා දාඨා ධාතු නීතා උසුලාගෙන යන ලදී. නීතා තස්මින් උත්සවේ ඒ උත්සවයේදී නානාලංකාරේන අලංකතේන හත්ති රාජේන මේක අලංකාරයෙන් සරසන ලද ඇත්රජකු විසින් සත්තරතන කරණ්ඩකේ ඨපිතා දාඨා ධාතු සත්‍රුවන් කරඬුවක තැබූ දළදා වහන්සේ නීතා උසුලාගෙන යන ලදී. නැයි අද අපේ පාලි පන්තිය මෙතනින් අවසానයි. අද පන්තියට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.